नो क्यूब එකක් මික්ස් කරලා නෝ රතු බත් කුත්තුව කඩන්න. නෝ ෆ්‍රයිඩ් රයිස් රෙසිපි දැනගන්න 076 800 22 22ට කෝල් එකක් දෙන්න. ඊනදිගෙ පියමන්න පුංචි හිතට ඊන දුන්න ඩිංග ඩිංග ලොකු වීගෙන අපි යන හැටි බලා උන්න සුරංගනා හින ලොවේ खिलाने सूडी टिकिरी होडी पोते अकुरु में कीने होडी पोते अकुरु में की अकुरु में कीने पोडी पोडी हीन वलते यंतम वत एबेन सिहिन दिनावी लोकु लोकु विस्कम पावी दवसक लोवम दिनावी सुरंगना हीन लोवे हीन में कीलाने सोडी टिकिरे होडी पोते अकुरु में कीने पोते अकुरु में की अकुरु में की ने
Good morning, Uncle. Good morning, Miss. Good morning. Uncle, උදේම වැඩ පටන් ගන්න වගේ. ඔව් Miss. දවල් වෙනකොට පවන් මහත්තයා මොන මොන දේවල් කියයිද දන්නේ නැහනේ. එතකොට ඉතින් මට යන්න වෙනවනේ. ඉතින් මං හිතුවා මේ වැඩ ටික උදේම ඉවර කරගත්තොත් හොඳයි කියලා. Uncle, hostel එක ගැන පවන්ට කිව්වද? ඔව් මං කිව්වා. මොනවද දන්නේ පවන් කරලා තියෙන්නේ? ඇයි මිස්ටර් කිව්වේ නැද්ද? අපි දෙන්නට ඉස්කෝලේදී කතා කරන්න බෑනේ අංකල්. මොකද අපි දෙන්න ඉන්නේ හරියට මේ අඳුරන්නේ නැති දෙන්නෙක් විදිහටනේ. හරි හරි. අංකල් හොඳ වෙලාවට මට මතක් වුණේ. මං ආන්ටිට නම් කිව්වා මේ අපේ ගෙදරින් කතා කරයි මං ගැන අහලා මේ මෙහෙට එන විදියයි අනේ අංක කියන්න එපා. ඒ මොකද? නෑ ඒගොල්ලෝ ආවොත් මට කරදර ඒකයි. ටෙලිෆෝන් නම්බරය දැනගත්තේ කොහොමද? ඒක කොහොම හරි හොයාගෙන නේ අංකල්. දැන් හදන්නේ මෙහෙට හොයාගෙන එන්න. මිස් ඇයි දීමෝපියන්ගෙන් හැංගිලා ඉන්නේ මොකටද? ඇයි ඒ දිනට මූණ දෙන්න බැරි? මූණ දෙන්න බැරි කමක් නැහැ අංකල්. ඒ වුණාට මට ඒගොල්ලෝ කියන දේවල් කරන්න බෑ. ඔය කියන්නේ කසාදයක් ගෙන වෙන්න ඇති. මේකයි මිස්. මිස් ඒ දිනගේ පැතුණු ටිකක් මේ ගැන හිතලා බලන්නකො. මිස්ගේ පැත්තෙන් මේ හිතලා තීරණයක් ගන්නේ නැතුව මම මේ වැඩිහිටියෙක් හැටියටයි මම මිස්ට මේවා කියන්නේ. මං කියන ටිකක් කල්පනා කරලා බලන්නකො. මිස්ට තේරෙයි මිස්ගේ දෙමාපියෝ වැරදි නැහැ කියලා. මේ ලෝකේ වැඩ කටයුතු සිද්ධ වෙන යම්කිසි පිළිවෙලක් තියෙනවනේ මිස්. කෙනෙක් ඒ පිළිවෙලට පිටින් යනවා නම් ඒකේ වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ දෙමාපියන්ට. තේරුණාද? ග්‍රැන්විල් ඔයා මොකද මෙතන කරන්නේ? මෙතන හොඳ නැත්නම් මම මේ හරියට යන්නේද? මම කියන්නේ මේක ඉස්කෝලේ නේද? ඔයා ඉන්න උනේ හොස්ටල් එකේ නේද? ළමයි ඔක්කොම පිස්සු නටනවානේ මේ ඔයා නැතුව දන්නවනේ මේ කොල්ලන්ගේ හැටි ග්‍රැන්විල්. පොඩ්ඩක් ඕක නවත්තලා මං කියන එකත් අහන්නකෝ සර්. මේ කියන දේ ටගල් කෙටියෙන් කියලා ඉක්මනට යන්න. මම මොකද කොල්ලෝ ගිනිතියයි මේ හොස්ටල් එක. හරි හරි සර්. මං අර හොල්මන ඇස් දෙකටම දැක්කා සර්. මොකක්
අර හොල්මෑ ඇද්දකටම දැක්ක එක්කෝ මලගිය පරානගාරේ නැත්තම් භූතේ මල පෙරේතේ. ඒ මේ 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 විකාර කතා කරන්න බබ උදේම ඇවිල්ලා දවසම විකාර වෙනවනේ විකාර කියවන්නේ විකාර නෙමෙයි සර් මං කියන්නේ ගහන්නකෝ හරි එහෙමනම් ඊයේ හවස මම කළුවර කාමරේට දහලා වහපු කොල්ල කොහමද අද උදේ එඩි වෙනකොට එකෙන් එළියට ආවේ ඔතන අතර ගන්න එපා ඔයි මම ලාමිටුවත් ඔහම ගන්නෑ නිකන් තම්ස බොරුවට මේ මේ අතර ගහ ගන්නවා අද උදේ වෙනකොට එළියට ආවේ කොහමද එන ඒ කියන්නේ දැන් අත ආයි ඒ වගේ වැඩක් වෙලාද? අත වෙලා නෑ මම එදා වෙච්ච එක කිව්වේ සර් එදා. ඒ එදා වෙච්ච එක අතත් ඇවිල්ලා කියනවනේ. සර් සර් මං ඒ හොල්මන ඇස් දෙකටම දැක්කා සර්. ගන්නේ. මේ ආන්නේ. දැන් ඔයාගේ මේ 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 මෙතන මොකක්ද තියෙන්නේ මේ මේ? මෙතන? මෙතන මේ වකුගඩු. දැන් තමුසේ වකුගඩු මෙතනද තියෙන්නේ? අපේ නම් පල්ලෙය තියෙන්නේ. මං කිව්වේ මේ 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 හිත 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 හිතේ මේ බයට බයට මෙහෙම මොකක් හරි මෙහෙම හෙල වෙනකොට මේ 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 ඒක මේ හොල්මන වගේ වාදයක්ක ඒකයි උනේ සු කතා කරන්න එපා සර් පාවෙලා ගියේ සුදු පාටට උසට උසේ අම්මේ රෙද්ද පොරෝගෙද නික මලමිණියක් වගේ හරි පාවෙලා ගියන වවුල වවුල ඔව් වවුල සුදු පාටද ආ ඒ කිරි වවුල්ලු ඉන්නවද කිරි වවුලට එද මේ උසට උසේ වවුල්ලු මෙච්චර මේ උසේ වවුල්ලු ඉන්නවද දැක්කෝක මේ මේ ළමයි කවුරුත් දැකලා නැහැ ළමයි දකින්න ඇති ඒ උනාට උන් කියන්නේ ඔය කරවල කාමරවල දොරවල් ඇරනවාට උන් ආසයිනේ ඉබේ හරි ගමන්නේ නැහැ සර් මේක නම් මොකක් හරි කරන්න වෙයි මොකද මට නම් තනියෙන් එතන ඉඳ බෑ සර් බැරි වෙලා රැට ඇවිල්ලා බෙල්ල මිරිකලා ගියා කාට කියන්නේද මං බෙල්ල මිරිකලා ගියාට පස්සේ කාටවත් කිව්වත් වැඩක් නැහැ නේ මේ මිරිකලා ඉවරයිනේ මම නම් කියන්නේ මේ මේ ග්‍රැන්විල් ඔයා බොරුවට බය වෙලා තියෙන බොරුවට ඔය මම ආ මම බොරුවට බය වෙනාට සර් අද රැට එන්න අද රැට ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා අද රැට එනවාද හරි එනවා එන අය ඉතින් තාම රෑ වුණාද ඔය රෑ වෙනකන් ඉන්නවා දැන් යනවා බය වෙන්න එපා යනවා මම බලාගන්න යනවා කො ඒ යනවකෝ අද රැට එන්න හරි හරි යනවකෝ ඒකන්ට කලින් දොරවල් හොඳට බලනවනේ. ඔබ ඉතින් ඔව්ව කිව්වට මට නම් සත පහකට විශ්වාසයක් නැහැ. එකපාරක් නෙවෙයි දෙපාරක්වත් බලන්න ඕනේ. හොඳට කරකවල බලන්න ඕනේ ලොක් එක හරියට වැටිලාද කියලා. ඒතොර ජනේල ඒවත් බලන්න ඕනේ. සොයිබේ හරියට වැටිලාද කියලා. නැත්නම් ඉතින් මේ හැපෙතෙන් ඇවිල්ලා කවුරු හරි තට්ටුවක් දාපු ගමන් ලොක් එක පයින්. मंगेना ඉද්දරට කතා කරා මං එහෙ නැත්තම් ඒ උන් පිස්සු නටනවා ඔන්නේ කොන්දරේ නෝරියට මේ සරේ නම් ලේසි වෙන්නේ නැහැ සෝමා අම්මේ නෝනා මේ බෙහෙත් ටික බොන්කො වයි මඩක් වෙන්නේ නැහැ සෝමා මැලිබන් කෝල් මාරි පුංචි හිතේ රස නිදහස අකුරු මැකිනේ මන් දැන් එන්න කලින් නෝන කායික කාරි කතා කර කර හිටියානේ නෝන ෆෝන් එකෙන් හොඳට එක පාටම දෙනුන අසනීප වෙන්නේ මොකද්ද කිව්වේ නෑ නෝන මම මේ කිව්වේ දැන් එතකොට උඹ ඔය කියන්න ලෑස්ති වෙන්නේ මං බොරු කාරියක් කියලාද මං බොරුවට අසනීප වෙනවා කියලාද උඹ ලෑස්ති වෙන්නේ මාව මේ ගෙදරින් පල්ල ගන්න නේද මේවා මගේ පුතාගේ වැරදි කාරිට ගෙදර තැන දීලා වැඩි. ඒව මාත් එක්ක කරන්න බෑ සෝමා. අකිල දෙන්නකෝ පුතාට වැඩ කාර්යයන්ට සැලකන්න ඕනේ ක්‍රමේ මොකද්ද කියලා? මොකද මේ කෑ ගන්නෙ? මේ නෑ මහත්තයා මේ බෙහෙත් ටික නෑ නෑ පුතේ මේක කටවල කියනවනේ මම බොරු කාරියක් කියලා. මෙහෙම උන් ගෙදර තියාගෙන වටවද මං අහන්නේ. අනේ නෑ මහත්තයා
මං කිව්වේ නෑ මං කිව්වේ මං දැන් කාමරේට එනකොට ලොකු නෝන කායකද ෆෝන් එකෙන් හොඳට කතා කරගෙන ඉතියා මං කිව්වේ ඒක දැන් මම බෙහෙත් ටික දුන්නාද මොකද දෙන්න උනේ නෑ මහත්තයා හා දැන් දෙන්නකෝ එහෙනම් බෙහෙත් ටික ආ මං පොවන්න දැන් මොන්නේ ඔන්න ඔය තියලා ඵලයක් පොවන්න ඕන අනේ මොකද අනේ මේ බොරපට කෑ ගහන්නේ මෙතන නැති අඩුපාඩුව මවාපාලා කොහොමද අපි වැඩ කරගන්නේ කරදරයක් කරන්න එපා දෝල පුතාලා මම කියන දේ හොඳින් හිතට ගන්න ඕන මම කියන දේ ඔයගොල්ලන්ට තේරෙනවද පුතා ඔව් නේ ෂා නියමයි එහෙනම් මෙන්න මේ ටික හොඳට හිතට ගන්න අපි මේ තරඟයට යන්නේ දිනන්න බලාගෙන. ඒ තරඟයට එන අනිත් හැමෝමත් එන්නේ දිනන්න බලාගෙන. ඒ නිසා අපි සහභාගී වෙන හැම තරඟයකින්ම අපි දිනනවා කියන දේ හිතේ තියාගෙන යන්න ඕනේ. තේරුණාද? ඔව්. හරි. එහෙමනම් අපි වැඩේ පටන් ගමු. පොඩි වෝම් අප් එකක් කරමු. එක දෙන දුවන්. එක දෙන. හරි දුවන ගමන් අහගන්න පුතේ මේක සෙල්ලමක් නෙමෙයි ඒ වුණාට සර් මේක සෙල්ලමක් නේද ඔව් ඔව් සෙල්ලමක් තමයි ඒ වුණාට මම කිව්වේ මේ වැඩේ සෙල්ලමකට ගන්න එපා කියලා තේරුණාද අපි හැමෝම හිතට ගන්න ඕනේ අපි කොහොම හරි ජයග්‍රහණයම ලබනවායි කියලා ආ සර් ගුඩ් මෝර්නින් සර් මේ මේ ගුඩ් මෝර්නින් ජයමාන කොහමද සර් දැන් ඔන්න අපේ ළමයි ටික නියම මට්ටමට ඇවිල්ලා තියෙනවා සර් බොහොම හොඳයි බොහොමද ඒක තමයි වෙන්න ඕනේ හැබැයි මිස්ටර් ජයමාන්න මම ඔයාලට එකක් කියන්නම් එකක් නෙමෙයි සර් 10ක් හරි කියන්න සර් මං ආගෙන ඉන්නම් සර් මගේ බොස් නේ නේද දැනට එකක් ආන්නක ඉතුරු 9 මං ඉඳ තියෙන වෙලාවක හිමින් කියන්න හරිද මේකයි මට කියන්න ඕනේ දැන් මම මට මගේ දේවල්න්නකෝ දැන් මම මට මේ මේ ඔය මලල ක්‍රීඩා මට මේ ඉගෙන ගන්න ඉඳ තියන්න එපා එච්චරයි මම කියන්නේ හරි ඒ කිව්ව සර් ඒ කියන්නේ දැන් ඔයාට මේ ඉහලින් ඕඩර් එකක් ආවනේ මේ 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 සංගීතය ඉගෙන ගන්න කියලා දැන් ඒ වගේ මේ 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 මටත් දුවන්න කියලා එහෙම ඒකට ඉඳ තියන්න එපා හරිද හැබැයි සර් මගේ වැඩේ නම් මං කොහමරි ගොඩ දාගත්තා සර් ඒකෝ සර් මම පවන්ට කිව්වා සර් පවන් කිව්වා කොහමරි ඉහලට කතා කරලා වැඩේ ෂේප් කරලා දෙන්නම් කියලා සර් ඉතින් ඒ මිනිහා හා කිව්වා ඒක පාටම හා කිව්වේ නැහැ සර් පොඩක් අඬන්න වුණා ඉතින් බාල්දු වෙන්න වුණා ලැජ්ජයිනේ ඒ ලැජ්ජයි එහෙම බාල්දු වෙන්න එපා මිනිස්සුන්ට එතකොට උන් මේ ලොක්කෝ වගේ මේ මේ උඩ යනවනේ උන් ඒක නෙවෙලා තියෙන්නේ උගලු ළමයි ළමයි නෙමෙයි පවන් මං කියන්නේ නෑ ඒ වුණාට සර් නිකම් මම සින්දු කියලා බාල්දු වෙනවට වැඩිය සින්දු නොකිය ওই විදියට බාල්දු වෙලා හරි වැඩේ ෂේප් කරගත්ත එක ලොකු දෙයක් ඒකත් හරි නෑ කමන්නේ කමන්නේ ඒ උඩ ගිය දෙන්නකො එයා උඩ ගිය දෙන්න උඩේ යන්න දීලා අපි කරන්න ඕනේ හිතන්නේවත් නැති වෙලාවක ජයමාන්න හුලම් බස්සමු එතකොට මොකද වෙන්නේ මිනිහට මිනිහා උඩ යනවා හුලම් බැස්සාම කොහමද මේ ජයමාන මිනිහ උඩ යන්නේ ඌ යට යනවා නෑ මං කිව්වේ හුලන් ටික උඩ යනවා ආ හුලන් ටික උඩ ඕ හුලන් ටික උඩ ඒක ඒක අපිට ප්‍රශ්නයක් නෑනේ හුලන්නේ බය වෙනවනේ ළමයිට ගැහුවේ සර් හරි හරගම් හයි වන්නේ එතන හරි දැන් ඇති අපි පොඩි ස්ට්‍රෙචින් ටිකක් කරමු ආ දුපහැදිලි දසුණක් පරිපූර්ණ ජීවිතයක් විෂන් කියා අද අනිවාර්යයෙන් ගෙදරින් පොඩ්ඩක් ලේට් වෙයි එයා මාත් එක්ක පොඩ්ඩක් එළියට අවිලා ඉන්නේ මම ඒක කියන්න ගත්තේ අනුරාධට ඉතින් සීයක් නැහැනේ ඔයාට කෝල් කරන්න මං සින්දුව පාඩම් කරා සර් ඒක නෙවෙයි මම තව දෙයක් කියවන්න කරන්න කියන මතකද විකාරණක නැගින්න නැගින්න කින්ද යාලා නැගින්න බාරමි අකුරු මැකී